हेलो आयुबन हेमोटम सुबदा साख अद मम गिना मे वीडिक मगे यालू हेमोटम वगे यालू सहोद अयल अक्ला लंका बला अन्न बलापुर कट्टीट इता वटनाकिन वेदगत वीडियो मुखद मम खली वीडियो वकना एक संबंध है मे वीडियो का मम अद गिया यदा मंग हम गिया विस्तृत वीडियो दी नमूत मम जंग अद गिया श्रीलंका बलान बलान गिया खाली तिबुन वातावरण तम इतना तिबुने मुखद मे गील पोम बार दिलावा मुखद विलाती है फ्लाइट खावाद तीयरने दा हतर तीन हुआ विशी एक तीन हुआ विशी हत विशी अट तीन खेल की हुआ इतिमेवा मुखद गील इट पास ये मुखद तव फ्लाइट मुना कत्ने मे मेवेला टेलीफोन नंबर दिलावनी ये टेलीफोन नंबर कथा कराई लंका विंग अप्रूवल आवट पास गील ओम तम विस्तरे की ඉතින් ඊට පස්සේ එතෙන්දි මට එච්චර එක සැටිස්ුනේ නැහැ ඇත්තටම අවංකම කියනවනම් මේ ඊට පස්සේ එතෙන්ට කීප දෙනෙක් මා ආවා ඒ එනකොටත් ඉතින් මේ තව මා ජෝඩුවක් හිටියා ඒ ජෝඩුවත් එහා පැත්තට ගිහිල්ලා ඒ පැත්තෙන් ටිකට් හදන පැත්තට ගියා ඉතින් අපිට කියනවා අරම අර පැත්තට ටිකට් හදන තැනට ගියා ඉතින් මම කල්පනා කරා මොකද්ද මේක වෙන්නේ මේ මෙතනත් මේ ගුලක් යනවද ඈ එම්බසි ගාව වගේ කියලා ඊට පස්සේ එතන ඉඳන් කතා කරනකොට එම්බසි ගාව ඉඳලා ආපු දෙන්නෙකුත් මට හම්බ වුණා ඒ දෙන්නත් කතා කරා ඒ දෙන්නන් එම්බසි ගැන කලකිරීම තමයි කතා කරේ මම කතා කරපු වීඩියෝ එකෙන් කොටස ඒක මම රෙකෝඩ් කරා පොඩ්ඩක් ඒ රෙකෝඩ් කරපු පොඩ්ඩක් දාන්නම් ඔයගලන්ට එමක ඇත්තද බොරුද කියලා දැනගන්න प्रश्न टिकटू कर आय मट तो आरजना मे मे ओमान एयरलाइन के टिकट तीन की लंका इट पास मम इतना यहाँ पे तीन मम्मी मे वीडियो के दाने दर्शन दिन कैस्टल कैस्टल बिल्डिंग अतुलतम तीन मे ओमा या वेस इतना श्रीलंका तीन तरह पारे अणिपे हर इतना तीन कैस्टल के बिल्डिंग बिल्डिंग विसी पास तटे तीन मे ओमा या वेस मैं इतने की आनंद इतना तीन विसी विश्व फ्लैट तीन भाई इतना डिनार तुलसिया हेटा मैं इतनी तेवा तेरू कर तुलसिया हेट गाने मेहम मे नीरोधा अंट तेद पीसीआर अंट तेद होटल का उपमा तेजी उपमा तेगा हेब इतना तीन गटलवा श्रीलंका डिरेक्ट फ्लैट लंका ओमा ओमा गिहिला इतना पैगा लेटा ईलंगट लंका यानी ඉතින් ඒක හින්දා තමයි 360 ට ඒගොල්ලෝ දෙනවා ඇත්ත. හැබැයි එතන මහත්තයා කිව්වා 360 යි මේ 20 වෙනිදා 21 වෙනිදා අතර තියෙන ෆ්ලයිට් එක. ඊට පස්සේ ෆ්ලයිට් වලට ආපහු 390ක් වෙනවා කියලා. ඉතින් ඔන්න ඔය කතන්දරේ තමයි කිව්වේ. ඉතින් ඕගොල්ලොත් මේ පොඩ්ඩක් බලන්න. දැන් මට එහෙම දැන් එහෙම මං කියලා එහෙම කතා කරලා ඊට පස්සේ මම ආපහු ගියා. මට තව ආරංචියක් තිබුණා මේ ක්වෙට් එයාවේස් වලත් ටිකට් දෙනවා කියලා. ඉතින් දෙනවා කියලා මිනිස්සු කිව්වට මට ඒක පිළිගන්න බෑනේ ඊට පස්සේ මම ඕගලන්ට කියලා ඕගොල්ලෝ ගියේ මේ මේකත් බොරු කියනවා කියලා ඊට පස්සේ මං ක්වෙට් ආවෙස් එකට ගියා ක්වෙට් ආවෙස් එකට ගියාම ක්වෙට් ආවෙස් එකෙන් මෙන්න මෙහෙම දෙයක් කිව්වේ කොහමද ඔය මේ එම්බසි ලියුම් එම්බසි රෙජිස්ටර් අරවා මේවා කිසිම දෙයක් ඕනේ නැහැ
කෙලිම ටිකට් එක තිය ෆ්ලයිට් එක තියෙන දවසට දෙනවා. හෝටල් නිරෝධානයයි PCR පරීක්ෂණ ඔක්කොටමත් එක්ක. හැබැයි 450යි ටිකට් එකේ මිල. ඉතින් 390ටත් යන්න බැරුව ඉන්න එකේ 450ට යන්නේ කොහොමද කියන එක ගැටලුවක් තමයි. ඒ වුණාට මෙතන මෙහෙම දෙයක් තියෙනවා, රස්තියාදුව කියන එක නෑ. 390ටත් ටිකට් එක ගන්න ගිහිල්ලා එතන ෆෝම් පුරවලා ඊට පස්සේ ආපහු බලන් ඉන්න ඕන ගෙදර රිපෝට් මේ ක්වෙට් ආවිස් එකේ ওই තත්ත්වයක් තියෙන්නේ. කිලෝ 36ක් ගෙනියන්න පුළුවන් කියලා කිව්වා. මේ 450යි ටිකට් එක. මට තව යාළුවෙක් කිව්වා ඒක කරීම් ලංකාවේ කිනුත් ඒක කරනවා කියලා. ඒ ක්වෙට් ආවිස් එක කොහොම හරි ওই ගණන් තමයි, එහෙම ගණන් තමයි යන්නේ. යන්න උමනා කට්ටිය ඉන්නවා නම් ඒක පොඩ්ඩක් හොයලා බලන්න. මම කිව්වටම පිළිගන්න එපා. ඊට පස්සේ මම ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ මම හත්වෙන්ද දාපු මේ වීඩියෝ එක කිව්වනේ ඔයගලන්ට, මේ අපේ ගෙදර එක්කෙනෙක් යන්න මම එහෙම බාර දිලාවයි කියලා. එතකොට මම මගේ ටෙලිෆෝන් නම්බර් එක නෙමෙයි දීලා තිබුණේ, ගෙදර ගෑණියගේ ටෙලිෆෝන් නම්බර් එක. ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා පැය දෙකක් තුනක් වගේ ඉන්නකොට හැන්දෑවරුවේ සාමාන්‍යයෙන් 4:00 පහට විතර වගේ ගෑන්ට කෝල් කරලා තිබුණා, මේ 17 වෙනිදා ෆ්ලයිට් එක තියෙනවායි. මම ඒකවලට දැම්මේ 14 වෙනිදා, මම ෆ්ලයිට් එක දෙනකන් තමයි 14 වෙනිදාට තමයි දැම්මේ. ඊට පස්සේ එහෙන් කෝල් කරලා කියලා තියෙනවා 17 වෙනිදා ෆ්ලයිට් එක තියෙනවා ඉරිදා ඇවිල්ලා සල්ලි බඳින්න කියලා. හරිද? ඉතින් දැන් මම ඉරිදට යනවා 17 වෙනිදා ෆ්ලයිට් එකට සල්ලි බඳින්න එතෙන්ට. ඉතින් ඕගොල්ලෝ මේක සමහරවල් දැන් 14 වෙනිදා ෆ්ලයිට් එකට දීපු කෙනෙක් නම් යන්න බලාපොරොත්තුෙන් ඕගලන්ට කෝල් එක ආවේ නැත්තම් හරි මොකක් හරි නම් ඔයාලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. හැබැයි ඉතින් ඉරිදා තමයි ලාස්ට් දවස. 17 වෙනිදාට යනවා නම් මොකද ඒකට හේතුව? 17 වෙනිදාට යන්න 17 ඉරිදා කියන්නේ 14ද කොහෙද? 14 සල්ලි ගත්තා, 15 මං හිතන්නේ PCR කරනවා ඒ මනුස්සයව. එහෙම සීන්ඩක් තමයි යනවා ඇත්තේ. ඉතින් ඒක මම හරියට දන්නේ නැහැ. මේ පාස්පෝර්ට් එකයි බතකේ අරන් එන්නේ කියලා ගෑනට කිව්වයි කියලා. ගෑණි කිව්වා මට මේ අහවල් දවසට සල්ලි පාස්පෝර්ට් එක අරන් යන්නේ කියලා. ඉතින් ඔන්න ඔගේ තත්ත්වයක් තමයි තියේ කුවිට් එකේ ඉඳලා ලංකාවට යන තියෙන කට්ටියට තියෙන්නේ. අනිත් එක තමයි ඉතින් අර ඕමාන් එකෙත්, ඕමාන් එයාවේස් එකෙත් අර ශ්‍රී ලංකන් එයාවේස් එක යන සිස්ටම් එකම තමයි යන්නේ. මොකද්ද අර ශ්‍රී ලංකන් එයාවේස් එකම ඔයගොල්ලන්ට පෙන්වන්නේ මෙන්න මේ මේ ෆෝම් එක පුරවන්න ඕනේ, මෙහෙම මෙහෙම තියෙන්නේ කියලා. ඒ ෆෝම් එකමයි එතනක් තියෙන්නේ. එතනත් ඒ ෆෝම් එකට ඒ අදාළ ටික පුරවන්න ඕන. පුරවලිවරලා පාස්පෝර්ට් එකේ කොපියක් එක්ක එතනට දෙන්න ඕන තමන්ගේ ටෙලිෆෝන් නම්බර් එකත් ලියලා. ඉතින් ඕක තමයි මේ දැනට කියන්න තියෙන්නේ හරි තත්ත්වේ. ඉතින් බලන්න ඔයගොල්ලෝ ගිහිල්ලා මේ මම කිව්වටම මේවා ගන්න එපා. ගොඩක් දෙනෙකුට දැන් විශේෂයෙන් මේ ගෑනු කට්ටියට යන්න දෙන්නේ නැහැ, ගෙවල් වල වැඩ කරන කට්ටියට. අනිත් එක තමයි මේ මේ දැන් ඔය ඉක්විටි කියනවා නම් ෆ්ලයිට් නැහැ ෆ්ලයිට් නැහැ කියලා. ෆ්ලයිට් තියෙනවා, උන්ගේ රටේ ෆ්ලයිටුත් තියෙනවා. මේ ලබන මාර්තු මාසේ 3 වෙනිදාද කොහෙද ක්වෙට් ආවේශයක් තියෙනවා. මේකේ මම ඩේට් එක හරියට දන්නේ නැහැ. ලබන මාසේ ක්වෙට් එකේ ක්වෙට් ආවේශයක් තියෙනවා. ඉතින් ඒක ගාන වැඩි 450යි. 450යිද තමයි කුවේටි කියන්නේ. තෙයාර මාපි කියලා කියන්නේ. හරිද? ෆ්ලයිට් තියෙනවා, ෆ්ලයිට් නැත්තේ නැහැ. හැබැයි එන්නයි උතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කුවේට් එක ඇතුළට. දැන් මට මේ මේ අපේ ගෙවල් ළඟ ඉන්නවා කුවේට් එයාවේස් එකේ වැඩ කරන මේ ෆයිලට් මේ බාබා කෙනෙක්. එයත් මට ඉඳන් කිව්වේ නෑ කිසිම ප්‍රශ්නයක් නැහැ, යන්න පුළුවන්, එන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඔන්නඔක තමයි ඇත්ත කතන්දරේ. ඉතින් මම මේක දැනුවත් කරේ, මම මේක දාන්නේ මේ වීඩියෝ එක මේ ඕගොල්ලෝ දැනුවත් වෙන්න. මොකද නැත්තම් මේ අතනට තියෙනවා මෙතනට තියෙනවා කියලා හැමෝම කතා කරලා කියනවා, යාළුවෝ කියනවා කියනවා. ඉතින් ඒව නෙමේ මේ මම ඉතින් මේ අද දවස ඇතුළත මම ওই රවුමම කරකැවිලා ඇවිල්ලා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ රෑ ඔයාලට මේ අපේම සහෝදරයන්ට යම් විදියකින් දැනුවත් කිරීමකට. ඒ කියන්නේ මම මේ කියන දේ එක මනුස්සෙක් හරි දෙන්නෙක් හරි නැත්තම් 10 දෙනෙක් හරි ප්‍රයෝජනයක් ගත්තොත් ඒකයි මම ජයග්‍රහණයක් ලබනවා මේ වීඩියෝ එක ඉදිරිපත් කිරීම වෙනුවෙන්. නැතු ඔයාලා බැලුවා කියන එක නෙමෙයි මට ප්‍රශ්නේ තියෙන්නේ. බැලුවට වැඩක් ඉන්නේ නැහැ. මේකෙන් ප්‍රයෝජනයක් ගත්තනම් 10 දෙනෙක් කර ඔන්න මේකේ කමෙන්ට් ආනම් අයියේ ඔයා කියපු විදිහට ගිහිල්ලා මම ටිකට් එක ගත්තා කියලා කියනවනම් අන්න ඒක තමයි මට සන්තෝෂයක් ඇති වෙන්නේ, හිතට සතුටක් තියෙන්නේ. එහෙමනම් හැමෝටම දෙයියන්ගේ පිටයි.